හොඳයි අපි වැඩ පටන් ගන්නේ go to meeting go to meeting වලින් ඒහිලා account එකක් හදාගත්තට පස්සේ අපි මේ වගේ ගිහිල්ලා අපිට meeting එකක් create කරන්න ඊට පස්සේ අපි meeting එකට login වෙනවා join වෙනවා meeting එකට ඊට පස්සේ අපි මෙතන launch කරන application එක ඊට පස්සේ මාව verify කරනවා මගේ video එක මගේ audio එක මට test කරන්න පුළුවන් on off කරන්න පුළුවන් meeting එකට enter වෙනකොට සාමාන්‍යයෙන් මේවා off කරලා enter වෙන එක තමයි හොඳ මේක ඕනම් preview එක exit වෙන්නත් පුළුවන් I'm ready මේක තමයි මට face එක මට පුළුවන් මගේ camera එක on කරන්න මම මියුට් කරලා තියෙනවා ඔන්න මගේ කැමරා එක ඔන් කරලා තියෙනවා එතකොට අනිත් අයට මගේ කැමරා එක පේන්න ගන්න දැන් කවුරු හරි කෙනෙක් මගේ meeting එකට login වෙනවා ඔන්න දැන් අපිට කෙනෙක් login වෙලා ඉන්නවා මෙතන පේනවා පූර්ණිමා මේ ගම්මන එයාගේ මයික් එක මියුට් කරලා තියෙනවා කියන්නේ එයා කතා කරන ඒවා මේකට එන්නේ නැහැ මම එක කතා කරන එක ඔන් කරොත් එයාගේ මයික් එක ඔන් වෙනවා හලෝ පූර්ණිමා හලෝ දැක්කම අපිට පුළුවන් එයා මියුට් කරන්න. ඒකට මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට මට පුළුවන් chat කරන්න මට පුළුවන් ඔක්කොටම chat එකක් යවන්න. එහෙම නැත්නම් මට පුළුවන් මෙතන පූර්ණිමා මේ ගම්මනම select කරගෙන එයාට විතරක් chat එකක් යවන්න පුළුවන්. ඒතර ඔයගොල්ලෝ මොකක් හරි මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නකොට ඔයාලට මොනවා හරි කියන්න ඕන නම් ඔයාලට directly ම ඒ present කරන කෙනාට යවන්න පුළුවන්. නැත්නම් මුළු group එකටම යවන්න පුළුවන්. ඔයගොල්ලෝ කතා කරන්න ඕන නම් ඔයගොල්ලෝ hand වගේ message එකක් මෙතන දෙන්න ඕනේ hand. ඒතර අපි දන්නවා ඔයා අත ඉස්සුවා කියලා. පූර්ණිමාට යව්වේ. එහෙම නැත්නම් everyone එකට යවන්න පුළුවන් hand කියලා. දැන් මට අත උස්සලා තියෙනවා මට උනේ කතා කරන්න කියලා. එතකොට අපිට පුළුවන් මේකට ගිහිල්ලා ඒ කතා කරන්න ඕනේ කෙනාට ගේ මයික් එක ඔන් කරන්න. එතකොට එයාට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන සෙටින්ග්ස් තියෙනවා. මේකේ පුළුවන් අපේ වෙබ් කෑම් එක වෙනස් කරන්න. තියෙන වෙබ් කෑම් එක එක මයික්‍රෝෆෝන් ස්පීකර්ස් වල ස්ටේට් එක හදන්න පුළුවන්. ඉතින් මෙතන ගොඩක් දේවල් නැහැ අපිට අපේ තියෙන වැදගත්ම දෙයක් තමයි උගන්නන්න අපි මේක පාවිච්චි කරන්නේ අපිට පුළුවන් මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මම මගේ වීඩියෝ එක මේ වෙලාවේ ඔෆ් කරනවා හැබැයි මගේ ඔඩියෝ එක ඔයාලට ඇහෙනවා මම ඔන්න ස්ක්‍රීන් එක ෂෙයා කරනවා එතකොට මේ ඇප්ලිකේෂන්ස් කියලා මට මේකේ තියෙන ඇප්ලිකේෂන්ස් තියෙනවා පෙන්නනවා මොනවද මට ගන්න පුළුවන් කියලා. ඒතර මම go to meeting Google මේකට ගිහිල්ලා මේ ෂෙයා කරනවා. එතකොට ඒක තමයි ෂෙයා වෙලා තියෙන්නේ. ඒතර මේ ස්ක්‍රීන් එකේ මට හම්බ වෙනවා මගේ ටූල් බොක්ස් එකක්. මේ ටූල් බොක්ස් එක මෙතන තියෙන්නේ. ඒක මට අල්ලලා වෙන තැනකට ගෙනියන්න පුළුවන්. මම කැමති මේ පැත්තට දාගන්න කියමුකෝ. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතනම තියාගන්න. අපේ මයික් එක ඔන් ඔෆ් කරන්න පුළුවන් ස්ක්‍රීන් එක වීඩියෝ එක ඔන් ඔෆ් කරන්න පුළුවන් මගේ සෙටින්ග්ස් මට ඔන් ඔෆ් කරන්න පුළුවන් මට මගේ වීඩියෝ එකේ තියෙන මොනවද තියෙන්නේ කියලා මෙතන මට පෙන්වන්න මේක යූසර්ට පෙන්වන්නේ නැහැ එතකොට මම වීඩියෝ එක ඔෆ් කරනවා ඊට පස්සේ මම මේ ස්ක්‍රීන් ෂෙයා එකට ගිහිල්ලා ඉන්නේ ස්ක්‍රීන් ෂෙයා එක ඔෆ් කරලා ආපහු මම ස්ක්‍රීන් ෂෙයා එක දානවා මේක තෝරලා ෂෙයා කරන්න පුළුවන් මම කැමති ස්ක්‍රීන් එක එතකොට අපි වාරට ස්ක්‍රැච් වගේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් උගන්නන්න ප්‍රෝග්‍රෑමින් එන්වයරන්මන්ට් එකක් උගන්නන්න මේ වගේ අපි ස්ක්‍රැච් වලට දීලා තියෙන ડોකියුමන්ට්ස් පාවිච්චි කරනවා ගොඩක් Google ෆෝමැට් එකේ තියෙන්නේ වාරට ඒවා අපි ෂෙයා කරනවා ඒවල තියෙන ලෙසන්ස් තමයි අපි කරන්නේ එතකොට ඕගොල්ලන්ට මේවා කරන්නත් පුළුවන් පන්ති කාමරේ නැත්නම් ළමයිත් එක්ක මේවා ෂෙයා කරන්න මේක හුඟක් රිසර්ච් කරලා Google MIT එකෙන්
හදලා MIT University එකෙන් හදලා ඇමරිකාවේ Google එකෙන් ප්‍රොමෝට් කරලා අපිත් ඒක අරගෙන අපිත් ලංකාවට ගලපෙන විදිහේ රිසර්ච් කරලා හොඳ ලෙසන් ප්ලෑන් එකක් හදලා තියෙන්නේ. හරිම ලේසියෙන් ළමයින්ට ආසාවෙන් ඉගෙන ගන්නට පුළුවන්. ඒතර ඒක දෙමළෙන් හදපු නෝට් සෙට් එකක් අපි ඔයාලට දෙනවා. එකම ඉංග්‍රීසියෙන් හදපු නෝට් සෙට් එකකුත් ඔයාලට හම්බ වෙනවා. ඒකම අපි ස්ක්‍රැච් ඉගෙන ගන්න ඔෆ්ලයින් ටූල්ස් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් scratch.mit.edu මේක සර්ච් කරපුවම Google එකේ ෆස්ට් එකට එනවා. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊටාම සරල සංකල්ප අනුව මේක ඉගෙන ගන්න පුළුවන්. මොයි අපි ස්ක්‍රැච් පාවිච්චි කරන්නේ? ඒ කියන්නේ ස්ක්‍රැච් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් නෙමෙයි. නමුත් ප්‍රෝග්‍රෑමින් වල තියෙන මූලික සංකල්ප හිතන්න ප්‍රොබ්ලම් සෝල්ව් කරන්න අපිට ස්ක්‍රැච් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ වගේ සවුන්ඩ්ස් පාවිච්චි කරන්න පුළුවන්. ප්ලේ සවුන්ඩ් මෙහෙවෙන් 10 සෝ චිල්ඩ්‍රන් කැන් එන්ජොයි. ඒ වගේම අපි ඔයාලට උගන්වනවා මයික්‍රෝ බීට්. ඒකට අපි පාවිච්චි කරන්නේ මයික්‍රෝ බීට් .org එකේ තියෙන code.microbit කියන එඩිටර් එක. microbit.org එකේ තියෙන එඩිටර් එක. එතකොට මේ වගේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකේ microbit.org get creative. I am just trying to find the editor. They have changed the location. Here it is. Let's code. So make code kela tool ekak thiyenawa. Ekema offline version ekuth thiyenawa. Walata eke ganna puluwa. Me api uganna puli karana me kadapu namo mata kiyana program ekak. අපි ෂෙයා කරනවා ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේම මයික්‍රොබිට් එකත් එක්ක ගියාම අපි කෙමකෝ ආඩියෝනෝ ඉගෙන ගන්නවා කියලා. එතකොට අපි පාවිච්චි කරන්නේ මේ වගේ ආඩියෝනෝ ප්‍රෝග්‍රෑමින් වලට තියෙන ටූල්ස් තියෙනවා. මේවා අපිට සිමියුලේට් කරන්න පුළුවන්. මේ වගේ සර්කිට් ඩිසයින් කරන්න පුළුවන්. මේ වගේ ටූල්ස් අපි පාවිච්චි කරනවා. අපි වලට ලබා දෙනවා. ඒ වගේම තව ඉදිරියට යනකොට Raspberry Pi programming කරන්න ගියාම Raspberry Pi අපි දකින්නේ පුඩා පරිගණකයක් ලෙස. ඒකේ අපිට පරිගණකයක තියෙන මූල හොඳයි. ඒ වගේ tools තමයි අපි පාවිච්චි කරන්නේ.